සුබම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා විශ්ව මනස අපගේ YouTube නාලිකාව සමග එක් වී සිටින ඔබ සැම සියලු දෙනාට. ඉතින් අද අපි ඔබට ගේන්නේ මානව සංහතියට ඉතාම වැදගත් වෙන වීඩියෝ එකක්. 20 වන සියවස ලබනකොට බොහෝ අයගේ මතයක් තිබුණා මේ යුගය තමයි විද්‍යාවේ උපරිම දියුණුව ලබන යුගය කියලා. නමුත් එහෙම හිතපු අයට අමතක වුණ කාරණාව තමයි විද්‍යාව මොන තැනට ගියත් ස්වභාව ධර්මය යන්නේ කොහෙටද කියන එක. 20 වෙනි ශතවර්ෂයේ ගෙවි ගිය කාලය දිහා බැලීමේදී පෙනී යන්නේ නම් ස්වභාව ධර්මය ගමන් කරන්නේ හොඳ පැත්තකට නොවන බවයි. මිනිසා විසින් සිදු කරන බොහෝ ක්‍රියාකාරකම් නිසා ශීඝ්‍රයෙන් ගෝලීය උෂ්ණත්වය ඉහළ යනවා. ඒ වගේම බොහෝ රටවල්වල යුද ගිනි දැල් ඇවිලෙනවා. ඒ විතරක්ද අපිට බීමට තියෙන පිරිසිදු ජලය විතරක් නෙවෙයි මහ සාගරයද ඉතාම වේගයෙන් අපිරිසිදු කරනවා. ඔය අතරේ ස්වභාව ධර්මය විසින් පොර රහසේම තමන්ට එරෙහි වන්නන්ට දඬුවම් දෙන්න පටන් අරන් තියෙනවා. සෝබා දහම තුල භූමිකම්පා, සුනාමි තත්ත්ව, සුලි කුණාටු, ගම් වතුර, මියන් තත්ත්වයන්, ඒ වගේම නොයෙකුත් වසංගත රෝග වැනි ද ඇතිවීම තුලින් ශීඝ්‍රයෙන් මිනිසුන් බැටකනවා. ඊටත් වැඩිය දරුණුවටම මානව වර්ගයා විනාශ විය හැකි තරම් භයානක දඬුවම් දීමට සෝබා දහම පියනගා ඇති බව ඔබ දන්නවද? හිතන්න බලන්න. මහා වැලි කතරක් වූ සහරාවට ගම් වතුර ගලන තෙක් විශාල වර්ෂාවන් ඇදහැලීම, ඇන්ටාක්ටිකාවේ හිම කඳු දියවි කොළපාට තන බිම් මතුවෙනවා, උතුරු අර්ධගෝලයේ පිහිටා තියෙන ඝන හිම තට්ටු වලින් වැසී ඇති ආක්ටික් මහද්වීපය ගිනි ගන්නවා. ඒ වගේම ලෝකයේ පැවැත්මට අත්‍යවශ්‍යම ඇමසන් වනාන්තරය හරහා ගලා යන ඇමසන් ගංගාව සිඳී යනවා. ඉතින් මේ සිදුවීම් මොනතරම් භයානකද කියලා ඔබ දන්නවද? ඇත්තටම කිව්වොත් ලෝක විනාශයේ ආරම්භය කියලා අපිට මේ සිදුවීම් හඳුන්වන්න පුළුවන්. අද අපි කතා කරමු ඇමසන් නදිය සීග්‍රේන් හිඳී යන්නේ ඇයි. ඒ වගේම එමගින් මානව සංහතියට මොන වගේ බලපෑමක් ඉදිරියේදී ඇති වෙනවද කියලා. මේ පිළිබඳව සවිස්තරාත්මකව දැනගන්න රැඳෙන්න කියලා ආරාධනා කරනවා අපිත් සමග මේ වීඩියෝවේ අවසාන තප්පරය තෙක්ම. ඔබ තාමත් අපගේ නාලිකාව subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා bell icon එක press කරන්න. අපගේ වීඩියෝස් හොඳ නම් like කරන්න, තව කෙනෙකුට බලන්න share කරන්න. ඒ වගේම ඔබගේ වටිනා කියන අදහස් අපිට comment කරන්න කියලා ඉල්ලා සිටින අතරම අපි යමු අද වීඩියෝ එකට. ජෛව ලෝකයේ මිලියන ගණනාවක් ශාකහා සතුන් සොයාගෙන තියෙන්නේ දැනට සොයමින් පවතින්නේ ඇමසන් වනාන්තරය හා ඇමසන් ගංගාව පිහිටා ඇති ඇමසන් ද්‍රෝණියන් කියලා ඔබ දැනගෙන සිටියද? මෙමගින් මිලියන ගණනාවක් සතුන්ට හා මිනිසුන්ට ජීවය ලබා දෙනවා. ඇමසන් වනාන්තරය ලෝකයේ පෙනහළු දෙක විදියට හඳුන්වනකොට ඇමසන් ගංගාව හඳුන්වන්නේ එම පෙනහළු අයිති ජීවයේ ගැහෙන්නා වූ හදවත ලෙසින්. ඔබට තේරුණාද මොකද්ද ඒ කිව්වේ කියලා? ඕනම ජීවියෙකුගේ ජීවය රැඳිලා තියෙන්නේ පෙනහළු හා හදවත මතයි. අපේ පෘථුවියේ ජීවය රඳා පැවැත්මට අවශ්‍ය කරන ප්‍රධානම සාධකයක් විදියට තමයි ඇමසන් ගංගාව හා ඇමසන් වනාන්තරය හඳුන්වන්නේ. ඔබ දැනන් සිටියද හැම තප්පරේම අපිට ජීවත් වීමට අවශ්‍ය වන ඔක්සිජන් වායුවෙන් 20%කටත් වැඩි ප්‍රමාණයක් නිපදවන්නේ ඇමසන් වනාන්තරයෙන් කියලා. ඒ වගේම වායුගෝලයේ පවතින වැඩිම කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයක් ආග්‍රහණය කරන්නෙත් ඇමසන් වනාන්තරයයි. ඉතින් මේ තරම් වටිනාකමක් තියෙන ඇමසන් වනාන්තරය පෝෂණය කරන ඇමසන් ගංගාව පිළිබඳව අපි දැන් සොයා බලමු. ඇමසන් ගංගාව හා ඇමසන් වනාන්තරය පිහිටලා තියෙන්නේ දකුණු ඇමරිකාවේ උතුරට වෙන්න. බ්‍රසීලය, පේරු රාජ්‍ය, කොලොම්බියාව, බොලිවියාව මූල බීජ කරගෙන ඇමසන් ද්‍රෝණිය පිහිටා තියෙන අතර හරියටම කියනවා නම් දකුණු ඇමරිකාවේ උතුරට වෙන්න ඇමසන් වනාන්තරය හා ඇමසන් ගංගාව පිහිටා තියෙනවා. විද්‍යාඥයින් කියන විදියට ඇමසන් ගංගාව ඇති උණයි කියලා කියන්නේ මීට වසර මිලියන 11කට පමණ ප්‍රථම මයෝසීන් යුගයේදී මහද්වීප දෙකක් අතර පටු මුහුදු තීරයක් ලෙස තිබූ බවයි. පසුව ක්‍රමයෙන් එය විලක් බවට පත් වී එතනින් පසුව මීට වසර මිලියන 2.4කට පමණ පෙරදී රයිස්ටෝසන් යුගයේ මුල් භාගයේදී දැන් පවතින ගංගාව බවට පත් උනායි කියලා තමයි වැඩිදුරටත් කියන්නේ.
लोकये जानमय उल्पत विदियट हंदुन्वन एमसन द्रोणिया हा एमसन गंगाव बोहो परीक्षक वरुंगे परीक्षण मट्टमे पावतीन सोबादहमे अपूरु निर्माणयक् मेवन विटत् करन्नावु समहार पर्येषण वलिन् अति विशाल अटसकिल्लक् मतुवेमिन् पावतिनवयि कियला समहार विद्याज्ञयन् इंगिपल करनवा लोकये दिगम गंग नैल गंग उवत् अमेज़न गंगे हरियत दिगक गणनय कल नोहकि वी ऐत्ते विशाल संख्यावक अतुगंगा ऐति अतर एवाये एक एक अतुगंगा मूलारंभय लेस सलकू विट लबेन अगयन बेहेविन्म वेनस वेन निसाय मारानन अतुगंगाव मूलारंभय लेस सलकू विट किलोमीटर 6400 क दिगक दक्वेन अतर अपटिचा गंगाव मूलारंभय लेस सलकू विट किलोमीटर 6992 क दिगक दक्वेनवा ए वगेम उय्यताल गंगाव आरंभय लेस सलकू विटदी एय किलोमीटर 7100 क दक्वा वेनस वेनवा मेहेइन किलोमीटर 6650 क दिग नाइल गंगावट दिगिन अडुहा दिगिन वैडी अवस्थाद अमेज़न गंगावे पावतिनवा ए वगेम अमेज़न गंगा दिगट यन विट एहि जलय निरंतरेन एट एकतु वेन अतु गंगावल पाट गन्नवा फ्रियो नेट्रो गंगे जलय කළු පාට වගේම මයිදෙරා ගඟේ වතුර වයින් රතු පාටයි ඇමසන් ගංගාවේ අවසාන අදියරේදී පමණක් ඇමසන් යන නම භාවිතා කරන අතර මෙම ගංගාව රට අභ්‍යන්තරයේදී තවත් නම් 6කින් හඳුන්වනු ලබනවා ලෝකයේ විශාලතම ගංගාව වන ඇමසන් ගංගාව අට්ලාන්ටික් සාගරයට තප්පරයට ඝන මීටර් 3000කට වැඩි ජල ප්‍රමාණයක් මුදාහරණු ලබනවා මෙපමණ විශාල ජල කන්දරාවක් මුහුදට මුදාහරණ ඇමසන් ගංගාවට හා ඇමසන් වනාන්තරයට සාමාන්‍යයෙන් වැසි සමයක් පවතිනවා එම වකවානුවට මහා වැසි ඇද හැලෙමින් වනාන්තර තුලට විශාල ගං වතුර තත්වයන්ද උදා වෙනවා ඇමසන් ගංගාව මිලියන ගණනාවක් වූ ජනතාවට පානීය ජලය ප්‍රවාහනය කෘෂි කර්මාන්තය මෙන්ම වෙනත් කර්මාන්ත ඇතුළු බොහෝ දෛනික අවශ්‍යතාවයන්ට මග පාදන අතරම කියා නිම කළ නොහැකි තරම් විශාල වූ මත්ස්‍ය ගහනයකින් යුක්තයි ශාක සතුන් වගේම මානව සංහතියේද සමතුලිතතාවයට වැදගත් කාර්යභාරයක් ඉටු කරන මෙපමණ විශාල මෙපමණ පැරණි ඇමසන් ගංගාව සීග්‍රයෙන් හිඳී ගියා කියලා කිව්වොත් ඔබට හිතා ගන්නත් අමාරුයි නේද නමුත් සත්‍යය එයයි මේ මොහොත වන විටත් ඇමසන් ගංගාව ඉතාම සීග්‍රයෙන් හිඳීගෙන යනවා දැන් අපි බලමු ඇමසන් ගංගාව මේ විදියට හිඳෙන්නේ ඇයි එමගින් මිනිසාට හා පෘථුවියට අනාගතයේදී මොන වගේ බලපෑමක් සිදුවිය හැකිද කියලා බොහෝ අය පවසන්නේ ඇමසන් ගංගාව අවුරුදු 120කට පමණ පසුව තමයි කියලා මේ විදියට හිඳී ගියේ. නමුත් ඔවුන් පවසන විදියට මීට පෙර ඒ අවස්ථාවල මේ තාක් ජලය අඩු වෙලා නැහැ. පෙර නැව් ගමන් කරපු මේ මහා ඇමසන් ගංගාවේ සමහර ප්‍රදේශවල දැන් බෝට්ටුවක් ගමන් කිරීමටවත් නොහැකි මට්ටමට හිඳී ගොස් අවසානයි. මේ විදියට ඇමසන් ගංගාව හිඳී යාමට ආසන්නම හේතුවක් විදියට විද්‍යාඥයින් පවසන්නේ කාලයක් තිස්සේ පවතින අධික නියඟයයි. ඇත්තටම ප්‍රධාන අතු ගංගාවක් වන මදීරා නදිය සම්පූර්ණයෙන්ම මේ වෙනකොට හිඳී ගොස් අවසානයි. පෙර වැසි වනාන්තරයක් වූ ඇමසන් වනාන්තරය හා ඇමසන් ගංගාව මේ වන විට වැස්සක් දැකිය නොහැකි පමණටම නියඟේ බලපෑමට ලක් වී අවසානයි. මේ හේතුවෙන් ඇමසන් වනාන්තරයේ ශාක හා පස සීග්‍රයෙන් වියලීමට පටන්ගෙන ඇත. එම නිසා ඕනෑම විටකදී ලැබුගිනි ඇතිවීමේ අවදානමද ඉහළ ගොස් හමාරයි. 2024 ගෙවි ගිය කාල සමයේ පමණක් ඇමසන් වනාන්තරයේ ලැබුගිනි 1000කට වැඩිය ප්‍රමාණයක් ඇති වුණා කියලා තමයි විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ. නියගය කියන මතය වගේම තවත් මතයන් කීපයක්
ඇමසන් නදිය සීග්‍රයෙන් හිඳී යාම පිළිබඳව ඉදිරිපත් වී තිබෙනවා. බ්‍රසීලයේ රියෝ ද ජනෛරෝ නගරයේ පැවති විද්‍යා සමුළුවකදී දිගින් දිගටම කතාවට ලක්ුණේ ඇමසන් නදිය ආශ්‍රිතව භූත ඇටි දෙකක් චලනය වීම නිසා ගඟ සීග්‍රයෙන් හිඳී ගියා දෝවත් එසේ වූවා නම් පසු කාලීනව දැවැන්ත සුනාමි තත්ත්වයකට මග පෑදිය හැකි බවයි. තවත් මතයක් තමයි ඇමසන් නදිය පතුලේ තෙල් නිදි තියෙන බවත් හා එය තුලට ජලය කාන්දු වූවාදෝ යන්නයි. ඒ වගේම මොන ක්‍රමයකින් හරි පොළව ඇතුළට කාන්දු වූ විශාල ජල කඳ සමහර විට උෂ්ණත්ව වෙනස හේතුවෙන් අයිස් ස්තර බවට පත් වී ඇතැයි යන්න තවත් මතයක්. සමහර විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ ලෝකයේ පවතින ජෙට් ස්ට්‍රීම් හා එල්ඉනෝ තත්ත්වයන් නිසා මේ වගේ දැවැන්ත නියගයක් ඇතිවන බවයි. ඔය විදියට මොන මතවාද තිබුණත් මේ වන විටත් ඇමසන් ගංගාව සීග්‍රයෙන් හිඳී යමින් පවතිනවා. ඒ වගේම ඇමසන් වනාන්තරය ඉතා වේගයෙන් විනාශ වෙමින් පවතිනවා. මේ සිදුවීම්වල ප්‍රධානම වග උත්තරකරුවන් විදියට මිනිසයන් හා ඔවුන්ගේ අත්නෝමතික ක්‍රියාදාමයන් කියලා තමයි විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ. මිනිසාගේ ක්‍රියාකාරකම් හේතුවෙන් බොහෝ වේගයෙන් ගෝලීය උෂ්ණත්වය ඉහළ යනවා. ආක්ටික් මහද්වීපය දැවෙමින් අයිස් දිය වෙනවා. මේ හේතුවෙන් ජෙට් ස්ට්‍රීම් තත්ත්වයක් ඇති වී ඇමසන් ප්‍රදේශය දැඩි උණුසුමට හෝ දැඩි නියගයට ලක් වූවා විය හැකි. එසේ වූවා නම් මෙය කාලයක් අනිවාර්යයෙන්ම පවතිනවා. තවත් විදියකින් බැලුවොත් ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමත් සමග ඇමසන් පෝෂණය වීමට අවශ්‍ය කාලගුණික රටා බිඳ වැටෙනවා. සාමාන්‍යයෙන් සිදුවන්නේ සහරාවේ සිට පැමිණෙන දූවිලි වලින් පෝෂණය වූ සුළං ධාරා අට්ලාන්ටික් සාගරය හරහා හමාගොස් එහිදී ජලය උරාගෙන ජලයෙන් පෝෂණය වී වැසි වලාකුළු හා සුළං ධාරා ලෙස ඇමසන් වනාන්තරයට ගොස් මහා වැසි ඇති කිරීමයි. එමගින් ඇමසන් වනාන්තරයට අවශ්‍ය විශේෂිත වූ පෝෂණ කොටස් හා මහා ජල කන්දරාව ලැබෙනවා. නමුත් ගෝලීය උෂ්ණත්වය වැඩිවීමත් සමග අට්ලාන්ටික් සාගර කණාපය වෙනදාට වඩා උණුසුම් වීමෙන් හා සහරා කාන්තාරයේ ආර්ද්‍රතාවය වෙනදාට වඩා වැඩිවීමත් මගින් සුළං ධාරා වෙනස් වී වෙනදාට වඩා ඉතාම අඩු වශයෙන් ඇමසන් වනාන්තරයට වැස්ස ලබා දීමයි. ඉතින් ඔන්න ඔය විදියට මිනිසාගේ අත්නෝමතික ක්‍රියා හේතුවෙන් හෝ ස්වභාව ධර්මයේ වෙනස් වීම හේතුවෙන් හෝ දැන් ඇමසන් ගංගාව සීග්‍රයෙන් හිඳෙමින් පවතින්නේ. මේ නිසා ගඟේ ඉතිරි වෙන ජලයේ ප්‍රධාන වශයෙන් අපිරිසිදුභාවය වැඩි වෙනවා වගේම දූෂකයින් වැඩි වශයෙන් ජලයේ සාන්ද්‍ර වෙනවා. දැනටමත් ඇමසන් ගංගාව ආශ්‍රයෙන් සිදු කරන්නා වූ මහා පරිමාණ කර්මාන්ත, කෘෂි කර්මාන්තය, මත්ස්‍ය කර්මාන්තය, ප්‍රවාහනය වැනි බොහෝ දේවල් වලට ඉතාමත් දැවැන්ත මරු පහරක් එල්ල වෙලා හමාරයි. මෙලෙස දිගින් දිගටම පැවතුනහොත් අකමැත්තෙන් උනත් ගංගාව ආශ්‍රිතව ජීවත් වූ මිලියන ගණනාවක් ජනයාට වෙනත් ජනාවාස සොයා යාමට සිදු වෙනවා. එමගින් බොහෝ මානව හා සමාජීය ගැටලු නිර්මාණය විය හැකි. මේ විදියට ඇසට පෙනෙන්නා වූ ප්‍රශ්න ඇති වෙනවා වගේම ඇසට නොපෙනෙන්නා වූ ගෝලීය ප්‍රශ්නද මේ නිසා හටගන්නවා. විශාල වශයෙන් මිරිදිය සතුන් මිය යාම හේතුවෙන් පාරිසරික ගතික සමතුලිතතාවය බිඳ වැටෙනවා. ඒ වගේම පරිසරයට හිතකර හා අහිතකර දෙවර්ගයේම ජීවීන් මිය යාමත් එලෙස මිය ගිය අහිතකර ජීවීන්ගේ ජාන විනාශ නොවී තිබී පසු කාලීනව නැවත පිබිදීමක් සිදු වුවහොත් එය විශාල ගැටලුවක් වෙනවා. ජීවයේ අත්‍යවශ්‍යම සාධකය වන ඔක්සිජන් වායුව නිෂ්පාදනය සීග්‍රයෙන් අඩු වෙනවා. ඊට අමතරව කාබන් ඩයොක්සයිඩ් වායුව උරා ගැනීමද ඉතාම වේගෙන් පහළ යනවා. මේ නිසා සීග්‍රයෙන් තව තවත් ගෝලීය උෂ්ණත්වය ඉහළ යනවා. එමගින් විශාල වශයෙන් කෘෂි කර්මාන්තය බිඳ වැටි ලොව පුරා දැඩි ආහාර ප්‍රශ්නයක් වත් ඇති වෙන්න පුළුවන්. මෙහෙම සිදු වෙනකොට විරැකියාව ඉබේම උත්සන්න වෙනවා. එමගින් තවත් සමාජීය ගැටලු රසක් ඇති වෙන්න පුළුවන්. ඇත්ත වශයෙන්ම මිනිසාවන අප විසින්ම කාලයක් මුළුල්ලේ කළ අත්නෝමතික ක්‍රියාකාරකම් නිසා දැන් සබා දහම දැඩි ලෙස අපේ ගෙල සිර කර හමාරයි. ආක්ටික් මහද්වීපය ගිනි ගන්නවා. සහරාවට මහා වැසි ඇදහැලෙනවා. ඇන්ටාර්ටිකාවේ අයිස් දිය වී තෘණ බිම් මතු වෙනවා. දැන් ඇමසන් ගංගාව සීග්‍රයෙන් වේගයෙන් හිඳී යනවා. හිතන්න මේවා ඇත්තටම අහඹු සිදුවීම් නොවේ.
සොබා දහම විසින් අපිට දෙන දරුණු කනේ පහරවල් කීපයක් මෙතනින් අපි තේරුම්ගෙන හරි දේ නොකලහොත් අනිවාර්යයෙන්ම මානව සංහතියේ නිමාවද මෙමගින් සනුතුහන් විය හැකි ඔන්න ඔය විදියට ඇමසන් ගංගාව සිඳී යාම පිළිබඳව අපි ඔබ වෙත ගෙන ආපු වීඩියෝව මෙතනින් නිමා වෙනවා ආයෙත් දවසක මේ වගේම වැදගත් වීඩියෝ එකක් ඔබ වෙත රැගෙන එන බලාපොරොත්තුවෙන් අදට අපි ඔබෙන් සමු ගන්නවා ඔබ සැම සියලු දෙනාට සුබ දවසක් වේවා।